Beauty with Ru මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නා මගේ channel එකට අද video එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ සාමාන්‍ය ගමනකට ඔයාලට දාගන්න පුළුවන් ඉතාමත් සරල makeup tutorial එකක්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මම මේ makeup එක ගොඩාක් ඉක්මනට දඩි විදියේ විනාඩි 10කින් වගේ කාලකින් තමයි දාගත්තේ. ඉතින් මම හිතනවා මේ video එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා ඒ නිසා තමයි ඔයාලත් එක්ක share කරගන්න හේතුවේ. එහෙනම් බලමු ඉතින් මම මේ ඉක්මනට කරගත්ත මේකප් එක කොහොමද කරගත්තේ කියලා. මුලින්ම මම මේ ග්ලිසරින් ටෝන එක මගේ මූණට සහ බෙල්ලට ස්ප්‍රේ කරගෙන හොඳට ආලේප කරගන්නවා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ මූණේ මේ විදිහට පොඩි පිම්පල් එකකුත් ඇවිල්ලා තියෙනවා. බලමු මම කොහොමද මේක කවර් කරගෙන මේ සරල මේකප් එක කරගන්නේ කියලා. ඊළඟට මම මෙන්න මේ විදිහට මගේ සැෆ්රන් ෆේස් ක්‍රීම් එක අරගෙන මේ විදිහට හොඳට මූණේ සහ බෙල්ලේ ආලේප කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලුවේ නැත්නම් මේ ක්‍රීම් එක හදන විදිය මම ලින්ක් එක පහලින් දාන්නම්. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඒ විදිහට හොඳට මූණේ සහ බෙල්ලේ මම සැෆ්රන් ක්‍රීම් එක ආලේප කරගන්නවා. ඊළඟට මම මගේ පිම්පල් එක හයිඩ් කරගන්න ඒ වගේම මූණේ අඳුර වෙලා තියෙන තැන් වලට මෙන්න මේ කන්සීලරකින් පොඩ්ඩක් මේ විදිහට ආලේප කරගන්නවා. ඒ වගේම ඇස් යටට ආලේප කරලා මේ විදිහට හොඳට මගේ ඇඟිල්ලෙන්න තමයි මම බ්ලෙන්ඩ් කරගන්නේ. ඊළඟට මම මේ විදිහට ෆවුන්ඩේෂන් එක ආලේප කර ගන්නවා. ඒක මෙන්න මේ විදිහට ඩොට්ස් තියා ගන්නවා. මුනේ සහ බෙල්ලේ ඩොට්ස් ටික මේ විදිහට තියාගෙන ආලේප කර ගන්න තමයි යන්නේ. මේ වගේ බියුටි ස්පොන්ජ් එකක් භාවිතා කරලා තමයි මම බ්ලෙන්ඩ් කරගන්නේ. ඒකටත් මම අර ග්ලිසරින් ටෝන එකෙන් ටිකක් ස්ප්‍රේ කරලා මේ විදිහට හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා මගේ ෆවුන්ඩේෂන් එක. මේ ෆවුන්ඩේෂන් එක ඉතින් මීඩියම් කවරේජ් ෆවුන්ඩේෂන් එකක්. ඉතින් ඔයාලට කැමති විදිහට ෆවුන්ඩේෂන් එකක් තෝරගෙන භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම BB ක්‍රීම් එකක් වුණත් යූස් කරන්න පුළුවන්. ඊළඟට මම මේ විදිහට පවුඩර් ටිකක් මගේ මූණේ සහ බෙල්ලේ මේ විදිහට හොඳට ආලේප කරගන්නවා. ඊට පස්සේ අයිබ්‍රෝ එක හදාගන්න තමයි යන්නේ. මගේ අයිබ්‍රෝස් දෙකත් පොඩක් වැවිලා තිබ්බේ මේ දවසේ. ඉතින් මම මෙන්න මේ විදිහට මුලින්ම ලයින්ස් දෙකක් ඇඳ ගන්නවා. ඔයාලට පේනවා ඇති හරිම සරලයි. ඔයාලට හරි ලේසින් හදිස්සිය කරන මේකප් එකකට හරිම ලේසි ක්‍රමයක්. ඊට පස්සේ මෙන්න මේ බ්‍රෂ් එක අරගෙන හොඳට මේ විදිහට ඔයාට තියෙන්නේ බ්‍රෂ් කරගන්න. ඉතින් හරිම ලේසියෙන් ඉක්මනට ඔයාට නීඩ් කරගන්න පුළුවන් අයිබ්‍රෝස් මේ ක්‍රමයේ මගින්. මොකද මම ගොඩක් හදිස්සිය කරගත්ත මේකප් එකක් කියලා මම කියවනේ. ඉතින් ඇත්තටම හරිම ලේසියෙන් මට මේක ඉක්මනින්ම කරගන්න පුළුවන් වුණා. මම දා ෂැඩෝ විදියට භාවිතා කරන්නේත් මගේ බ්ලෂර් පැලට් එකමයි. ඒකේ බ්‍රවුන් කලර් එක අරගෙන මෙන්න මේ විදියට මම ඇස් උඩ ආලේප කරගන්නවා. ඉතින් හරිම සරලයි. ඊට පස්සේ අයිලයින් එක ඇඳ ගන්නවා. මෙන්න මේ අයිලයින පෙන් එක යූස් කරලා හරිම ලේසි. ඉතින් ඔයා පුරුදු වෙන කෙනෙක් නම් ඔයාට හුරු නැත්තම් මෙන්න මේ වගේ අයිලයින පෙන් එකක් යූස් කරන්න හරිම ලේසි. ඉක්මනින්ම ඔයාට කරගන්න පුළුවන්. ඊළඟට මම මස්කාරා ආලේප කර ගන්නවා මෙන්න මේ විදියට. ඉතින් ඔයාට කැමති විදියට ඔයාට පහසු විදියට මේ දේවල් වෙනස් කර ගන්න පුළුවන්. ඊළඟට මේ වගේම මම බ්ලෂර් දා ගන්නවා. මේකප් කියන්නේ කලාවක්. ඉතින් ඒක දවසින් දවස වෙනස් වෙන දෙයක්. ඉතින් ඒක ඔයාට කැමති විදියට පහසු විදියට ඔයාට තියෙන දේවල් අනුව ලස්සනට කර ගන්න පුළුවන්. අවසාන වශයෙන් මම මෙන්න මේ රෙඩ් ලිප්ස්ටික් එක භාවිතා කරලා ඒක උඩින් පින්ක් ලිප්ස්ටික් එකක් භාවිතා කරනවා. එතකොට ලස්සන කලර් එකක් තමයි ලිප්ස්ටික් එකකින් එන්නේ. ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ අවසාන ලුක් එක. අද මම හස්බන්ඩ්ගේ ෂර්ට් එකක් තමයි මම අඳින ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් කොච්චර ඇඳුම් තිබ්බත් අපි හැමතිස්සෙම ආසයින හස්බන්ඩ්ගේ ඇඳුම් වලට, විශේෂයෙන්ම මෙන්න මේ චෙක් ෂර්ට්ස් වලට මම හරිම ආසයි. ඉතින් අද මම එයාගේ ෂර්ට් එකක් තමයි ස්ටයිල් කරගත්තේ. ඊළඟට මම මේ විදිහට හෙයා එක හදාගත්තා. සීරම් එකක් යූස් කරනවා මොකද මට තියෙන්නේ වේවි හෙයා එකක් නිසා. ඉතින් අද ලූස් හෙයා තමයි මම දාගෙන යන්න හිටියේ. ඒ වුණත් ඇත්තටම මෙහෙට ගොඩාක් රස්නේ මේ දවස්වල. ඉතින් කොණ්ඩෙ කඩාගෙන ගියාම හරිම අපහසුයි කියලා හිතුණා. ආයි මම ඒ නිසා හෙයා ස්ටයිල් එක වෙනස් කරගත්තා. නැත්තම් මම මේ විදිහට තමයි හෙයා එක දාගෙන යන්න හිතුවේ. හැබැයි ඉතින් අන්තිමට වෙනස් කරලා වෙන හෙයා ස්ටයිල් එකක් දාගත්තා. ඊළඟට මම මෙන්න මේ පොඩි ඉයරින්ග්ස් දෙක දාලා මෙන්න මේ බ්ලැක් ස්ලිපර් එක දාලා ඒ වගේම මේ හෑන්ඩ් බෑග් එක තමයි යූස් කරේ. ඉතින් මේ තියෙන්නේ ෆයිනල් ලුක් එක. මං හිතනවා ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි අයිඩියා එකක් ගන්න ඇති කියලා. එහෙම ගත්ත කියලා හිතනවා නම් ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.